मगे नाम नुअन जयगोड़ी मगे गंपलात लंका महानूर लेवल गे थिंक मम मे व्यापार संबंधन खाली सपोर्ट मगे अति तिगे मम एतमा संगीत शेष्ट मैं ओगन वादन शिल्पे मैं गिटारिस्ट के मैं मुली मकर ओगन वादने करा होटेल से प्ले करा इवे मैं क्लासेस करा तो मैं हित म्यूजिक मगे लाइफ के खाले गेमी मट इतना अवस्था को सिद्धुना संगीत पड़ी कमाला नवतर रखिया श्रेष्ठ मगे मम विवाह निरूप मगे गेहन लमे मैंने मगे वैफ यदा हिटे मगे गमी मत मैं मत आगे उसा सद्यापन कुलबावा नीति पीटे इतना मम तीन आगे बल मदीसा चुट्ट संगीत पुडकमला रखियाटे मैं रखिया कुल और अटक वेडकर मम अवसानी प्रोडक्शन ऑपरेशन मेनेजर के मेहम्म कलमना आयतन के सेवेकर अतर तुड़ता मत मे व्यापार हमे हिता संगीत दीवे एमने मगे रखिया दीते वड़ा संपूर्ण विनाश लोके आवे मुखदे तो मत बोसके निे मत कंट्रोल कर रखे निे मम होगा मैं पारे तिबुना मुखदे तो मत अप्लाइनस मुलधीटेन है मत सिद्धुना टिकेटे होगा होगा मेक दाने होगा मुखदे तो लंका वेद असल तिबुन हर सिस्टम तिबुन है मैं गिन गण तनको क्रम तिबुन नती නමුත් මට පුළුවන් වුණා ලීඩර්ස්ලා එක්කන එක්කන හන් කරගෙන යන්න. ඉතින් අද දවසේ මම පැතුම් ඒ වගේ මතක කරන කෙනත් අතුල අයියා ඊට අමතරව AVP සුරාජ් දක්වා මම ගිහිල්ලා ඒගොල්ලොන්ට මම අල්ලගෙන මම ඒගොල්ලොන්ට ප්ලග් වෙලා මේ ව්‍යාපාරය ගොඩ ගන්න පටන් ගත්තා. විශේෂයෙන් සාර්ථකත්වය මම වෙනත් පැත්තකින් දකිනවා. මේ ව්‍යාපාරයේ මම සීරියස්ලිම නැහැ එහෙම නැත්නම් බැරෑරුම කරන්න ගත්ත කාරණාව තමයි මගේ පවුල. එහෙම නැත්නම් මගේ ෆැමිලි එක, මගේ වයිෆ්, ඒ වගේ මගේ දරුවෝ 3 දෙනා. ඉතින් ඒගොල්ලෝ වෙනුවෙන් තමයි මම මේක කරන්න ගත්තේ. ඉතින් අද ඒගොල්ලොන්ගේ සතුට තමයි අද මගේ සාර්ථකත්වය. මේ ලෝකෙ දිහා දකින විදිහ, මේ ව්‍යාපාරය දිහා දකින විදිහ, පුද්ගලයෝ දිහා දකපු විදිහ හැමදේම මම දකින විදිහ වෙනස් වෙන්න පටන් ගත්තා. සරලව කිව්වොත් මට දැන් හැමදේම සුභවාදීව පේන්න පටන් ගන්නවා. හැමදේම සාර්ථකයි කියලා පේන්න පටන් ගන්න තියෙනවා. කිසිම දෙයක මට කිසිම නෙගටිව් ෆීලින් එකක් අද එන්න පටන් අරගෙන නැහැ. ඒක හරිම පුදුමයි. මොන ක්‍රයිසිස් එකක හිටියත් එහෙම නැත්නම් මොන ප්‍රශ්න ගොඩක හිටියත් මට මගේ මනස තියාගෙන ඉන්න පුළුවන් මොකද හේතුව මම දන්නවා හෙට දවසේ හොඳ වෙනවා කියලා මට බලාපොරොත්තු වෙන හැමදාම හෙට දවසේ හොඳයි කියලා ඉතින් ඒ බලාපොරොත්තුත් එක්ක මගේ ආකල්ප හොඳ විදිහට තියාගන්න අපු ශක්තිය ආවේ මේ ව්‍යාපාර ශාස්ත්‍රයත් එක්ක පුහුණු වීම එක මොකද හේතුව මේකේ හම් වෙන ට්‍රේනින්ස් ටික මං හිතන්නේ කෝටි ගාණක් දීලාවත් කාටවත් ගන්න පුළුවන් කියලා ඒ ට්‍රේනින්ස් හරහා මට පුළුවන් වුණා මගේ ආකල්ප ලෝකේ අවශ්‍ය සාර්ථකත්වයට යන පුද්ගලයෙක්ගේ තියාගන්න ඕනේ මේ ලක්ෂණ මේ මට්ටමට තියාගන්න පුළුවන් වුණා. ඉතින් ආකල්ප තමයි මගේ සම්පූර්ණ වෙනස කරේ. මගේ networking ශේෂ්ත්‍රයේ මම ගත්තොත් එහෙම මට අමතක නොවන සිද්ධීන් කීපයක් තමයි මගේ කවුරුත් මට උදව් කරන්න නැති වෙලාවේ මං එක්කෙනා ගාවට මං හන් කරගෙන යන වෙලාවේ මේ ශේෂ්ත්‍රයේ තියෙන මොකක් හරි හේතුව නිසා කවුරුත් මට බෑ කියලා කිව්වේ නැහැ. ඒ හැම කෙනෙම ඒගොල්ලොන් පුළුවන් දේ උදව් කරා සහ ඊළඟ එකනවා මට පෙන්නුවා මෙන්න මෙයා ගාවට යන්න කියලා ඊළඟ අප්ලයින් ගාවට ඊළඟ අප්ලයින් ගාවට වෙන කොහෙවත් ශේෂ්ත්‍රයක මන් දැක්කේ නැහැ එහෙම උදව් කරන ශේෂ්ත්‍රයක්. ඉතින් ඒක එක කාරණාවක් මාව වෙනස් කරපු මේ ශේෂ්ත්‍රය දෙයක් කරලා පස්සේ ඊළඟ කාරණාව තමයි මේ අභියෝගයන් වලට මුහුණ දෙන අවස්ථාවවලදී මගේ මානසිකත්වයේ තියාගන්න එක සහ මගේ කණ්ඩායමයි අභියෝගයන් වලට මුහුණ දීපු අවස්ථාවවලදී හිතා ගන්නවත් බැරි අභියෝගයන් වලට මුහුණ දීපු අවස්ථාවවලදී ඒගොල්ලෝ ඉඳලා නැවත වරක් මේ ව්‍යාපාරේ විශ්වාස කරලා මේ තුල ඉන්න එක මට අදාහගන්න බැරි දෙයක් වුණා. මොකද හේතුව ඒගොල්ලෝ හදවතින්ම මේ ව්‍යාපාරය කරනු කියලා මට දැනුණා. ඉතින් මම අත්විඳා ලංකාවේ සැබෑවටම මගේ කණ්ඩායමයි අභියෝගයන් වලට මුහුණ දෙනවා. ඉතින් ඒගොල්ලෝ මේ ව්‍යාපාර ශක්තිමත් වල්ලන් ඉන්න එක අදටත් මට අදාහගන්න බැහැ. ඒක තමයි මම ඉස්සරහට අලු කරන්නේ. තවදුරටත් එන අයට මේ මේ ව්‍යාපාර ශිෂ්ටිය බෙදලා දීලා දන්න දේවල් කියලා දීලා ඒගොල්ලෝ ජීවිත සාර්ථකත්වයට පත් කරන්න තියෙන ශක්තිය එකයි.